ලෝකසභා මැතිවරණයෙන් පසු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ඇමති මයිකල් සිරිසේන කැලේවා. එහිදී ඔහු තීරණ ගැනීමේ හැකියාව පිළිබඳව සංවිධායකවරුන්ව දැනුවත් කළා. මේ දිස්ත්‍රික්කයේ සිඹලාගස්සව ගමේ මිනිසු පසුබිම් ජනාධිපතිවරණයේදී පානීය ජලයේ ඉල්ලලා ඡන්දය දෙන එක වර්ජනය කරන්න කිව්වා. පානීය ජලය දුන්නට පස්සේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර හදලා දෙන්න කියලා ඡන්දය වර්ධනය කළා. පාර හදලා දුන්නට පස්සේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී වැලි කොට ගන්න අවසර ඉල්ලලා ගමේ අය ඡන්දය වර්ජනය කළා. ඒ වෙලාවේ මම උන්ට කිව්වා ඔයාලගේ ඡන්දය එපා කියලා. ඒ විතරක් නෙමෙයි කිසිම අපේක්ෂකයෙකුට ඒ ගමට ඡන්දය ඉල්ලන්න යන්න දුන්නේත් නැහැ. ඡන්දය දවසේ ඒ ගමේ ඡන්ද පෙට්ටිය බැලුවම සඳහන්ට තමයි වැඩිම ඡන්ද ලැබිලා තිබුණේ. මම දන්නේ නැහැ ඒ කියලා. සර් වැලිකුඩ දාන දුන්නා නම් පාරවල් ටික කැඩෙනවා. සර් ගත තීරණේ හරි. ඒ නිසා තමයි ගමේ හැමෝම සඳහනට ඡන්දය දුන්නේ. ප්‍රදේශයේ සංවිධායකවරුන්ගේ ප්‍රතිචාරය වුණා. විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයින් පසුගියදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. මේ සාකච්ඡාවේදී සිරිතුංග ජයසූරිය රනිල්ට ප්‍රශ්නයක් යොමු කළා. ලබන 18 වෙනිදා සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් හයිට් පිටියේ දැවැන්ත රැස්වීමක් යන තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාගේ ස්ථාවරය මොකද්ද? ලබන 12 වෙනිදා අපේ පක්ෂයේ කෘති අධිකාරී මණ්ඩලය රැස් වෙනවා. එතනදී ඒ පිළිබඳව තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ප්‍රතිචාර දක්වද්දී ජෝෂප් මයිකල් පෙරේරා කතාවට සම්බන්ධ වුණා. විපක්ෂයේ පොදු ක්‍රියාමාර්ගත් එක්ක එකතු වෙන්න කියලා මම සරත් ෆොන්සේකා මහතාට හිරෙන් නිදහස් වෙනවත් එක්කම විවෘත ආරාධනාවක් කළා. අදත් ඒ ආරාධනේ විවෘතයි. ජෝෂප් මයිකල් පෙරේරා කරුණු ඒ විදිහට පැහැදිලි කළා. 18 වෙනිදා පැවැත්වෙන රැස්වීමට එන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය වෙනුවෙන් කටයුතු කළ මන්ත්‍රීවරුන් රැසකට සරත් ෆොන්සේකා මහතාගෙන් ආරාධනා ලැබිලා තිබුණා. මේ තත්ත්වය හැමුවේ රංජිත් මද්දුම් බණ්ඩාර තලත අතුකෝරල ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සජිත්ව හමු වුණා. අපිත් එක්ක එකට හිටපු අයගෙන් කිහිප දෙනෙක් මේ රැස්වීමට යන්න ඕනේ කියන දැඩි ස්ථාවරයක ඉන්නවා. ඔබතුමාගේ ස්ථාවරය මොකද්ද? රංජිත් මද්දුම් බණ්ඩාර සජිත් කින් විමසුවා. ඉතාම පැහැදිලි. අපි මේ හැම සටනක්ම කළේ එක්සත් ජාතික පක්ෂයේ දිනවන්න මිසක් පක්ෂයේ කෑලි කෑලි වලට කඩන්න නෙමෙයි. ෆොන්සේකා මහත්තයා ඔය හදන්නේ අපේ පක්ෂයේ මන්ත්‍රීවරු බිලිබාගෙන අලුතින් පක්ෂයක් හදන්න. ඒකට මම ඉඩ තියන්නේ නැහැ. සජිත්ගේ ස්ථාවරයේ ප්‍රතිසංවිධාන පිළේ බහුතරයක් දෙනා අනුමත කරද්දී කීප දෙනෙකු පමණක් ඒ රැලියට ගොඩ විය යුතුයි කියන ස්ථාවරයේ හිටියා. තිරේ පිටිපස්සේ තමයි දේවල්. අපි කියන්නම් ලබන ඉරිදට.